ගයක් හදන්නද plan එක? හිත හිත ඉන්න එපා. plan කරන තැන ඉඳන් පදිංචි යන කම වැඩි අපිට බාර දෙන්න. Houseplan.lk නුවර පාර කඩවත 07.03.800. අපි දැන් කිව්වා වගේම Houseplan YouTube channel එකේනොත් Houseplan Sri Lanka Houseplan Facebook page එකේනොත් තමයි එකතු වෙලා ඉන්නේ මේ වෙලාවේ. හරි. දැන් අපි මුලින් ඉඳන්ම මේ ගෙදර view එක ඊට පස්සේ මේකේ design එක කොහොමද අපි කරේ ඊට පස්සේ garden එක gate එක ඒ ගැන සම්පූර්ණ විස්තරයක් අද අපි කරනවා. හරි. මුලින්ම කියන්න ඕනේ මේ ගෙදර ඊට පස්සේ ඕගලන්ට බැලුවොත් පේනවා මේ gate එක gate දෙකක් තියෙනවා. Vista gate එකයි roll gate එකයි. ඔගලන්ට පේන විදිහට මේක CCTV හයි කරලා ඒ ඔක්කොමත් එක තමයි මේ gate එක finish වෙන්නේ. අපි දැන් ගේ ඇතුළට යමු. හරි. මුලින්ම කියන්න ඕනේ මේ ගෙදර purchase 16 ක ඉඩමකට තමයි අපි මේ ගෙදර locate කරලා තියෙන්නේ. ඒකෙදි මුලින්ම අපි ඉඩම මායිමේ ඉඳලා අඩි 40ක් පිටිපස්සෙන් ගේ locate කරලා තියෙනවා. ඒ වගේම තමයි ඉඩමේ දකුණු අත පැත්තෙන් අඩි 6මාරකුත් ඉඩමේ වම් අත පැත්තෙන් අඩි 13කුත් තියලා තමයි අපි මේ ගෙදර ඩිසයින් එක කරලා තියෙන්නේ කවුන්සිල් අප්‍රූවල් එක ගන්න පුළුවන් වෙන විදිහට. අපි garden එකට ආවොත් එහෙම interlock අල්ලලා ඒ වගේම තමයි මේ විදිහට තනකොළ ඔක්කොම අල්ලලා පැල ඔක්කොමත් හදලා ඒ සියලුම දේට මේ අපිත් එක්ක garden එක කරන්න එකතු වෙලා ඉන්නවා. Vasana Garden Service එකෙන් Mr. Vijay Singh 077383 4232 යන දුරකථන අංකයට කතා කරලා එතුමාත් එක්ක එකතු වෙලා මේ garden එක ඔයගලන්ට අවශ්‍ය විදිහට කරගන්න පුළුවන්. මේකේ budget එක ලක්ෂ 3ක් වගේ එනවා මේ garden එකේ budget එක. ඒ වගේම තමයි Vasana Garden එකෙන් මේගොල්ලෝ මාස 3ක ට්‍රීට්මන්ට් එකක් කරනවා. ඒගොල්ලෝ ඇවිල්ලා මේකට අවශ්‍ය සියලුම ට්‍රීට්මන්ට් එක වතුර දාන එක වගේම වයිබ්‍රේෂන් එක ඒ වගේ සර්විස් එකක් දෙනවා ඒගොල්ලන්ගෙන්. සුන්දර නිවස අදම ඉදිකරවා ගැනීමට Houseplan.lk වෙත පැමිණෙන්න 07.03.800. එන්න අපි යන් ඇතුළට. හරි ඕගොල්ලෝ ඇවිත් ලස්සන පුංචි හුරුබූටි දෙමහල් නිවස ඇතුළට ඕගලන්ට පේනවා මේ තියෙන ඩයිනින් ඒරියා එක. එතකොට මෙතන මම ඉන්න ඒරියා එක තියෙන ලිවින් ඒරියා එක. ලිවින් ඒරියා එක තියෙනවා 16යි 15ක් වගේ ලිවින් ඒරියා එකක් තියෙනවා. ඒත් එක්කම ඕගලන්ට පේනවා මේ තියෙන ඩයිනින් ඒරියා එක. ඒකට අපි අරගෙන තියෙන ඩබල් හයිට් ස්පේස් එකක් වොයිඩ් එකකුත් එක්ක ඒකත් එක්ක පෙනුම ඔයගලන්ට බලන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මෙතනදී ස්ටෙයාකේස් එක පාවිච්චි කරලා තියෙන ඩයිනින් එකත් එක්කම දකුණු පැත්තෙන්. ඒකට හේතුව අපිට පුළුවන් ස්ටෙයාකේස් එක යට කබඩ්ස් විදියට පාවිච්චි කරන්නත් කාවද හරි කබඩ් සදා ගන්න ඕන ඒ විදියටත්. ඒ වගේම තමයි මේ පැත්තෙන් තියෙන බාත්รูම් එක
ඊට අමතරව කිචන් එක තියෙනවා අයම් පැත්තට එන්න විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි මේ ගෙදර පෙනුම ඉස්සරහා පෙනුම තියෙන්නේ නැගෙනහිරට ඒකත් එක්ක අපිට ගිනි කොනට මේකේ කිචන් එක ගන්න බෑ ඒකට හේතුව ගේ ඉස්සරහම දෙන්න මොකද ක්ලයන්ට් කැමති වුණේ නැහැ එයාට අවශ්‍යයි කියලා කිව්වා ඉස්සරහට බුදුමැඳුර තියන්න රූම් එකක් විදිහට අවශ්‍යයි කියලා කිව්වා ඒකත් එක්ක අපි තීරණය කළා කිචන් එක වයඹට ගන්න ඒකෙදි පාටිෂන් වෝල් එකක් ආවේ නැහැ අපි ඕපන් ඒරිය එකක් විදිහට තමයි කිචන් එක තිබුණේ ඔයාලට බලන්න පුළුවන් දැන් මේ ඇවිත් තියෙන කිචන් එකට මේ කිචන් එක අඩි 10යි 8යි කිචන් එක මේ පැත්තට අඩි 10කුත් මේ පැත්තට අඩි 8කුත් තියෙනවා කියන්නේ දිග 10කුත් පළල අඩි 8කුත් තියෙනවා ඒකට ඔයගලන් පේනවා මේ කිචන් එකේ පැන්ට්‍රි ටොප් එක අපි L shape එකට ඩිසයින් කරලා තියෙනවා ඒකත් එක්කම වින්ඩෝ එක ගාව අපි කිචන් එකේ සිංක් එක හයි කරලා තියෙනවා ඒ වගේම තමයි කස්ටමර්ට ඕනේ විදිහට එයාට අවශ්‍ය කුකර් එක මෙතන ලයිස් කරලා තියෙනවා ඒ වගේම තමයි මයික්‍රෝවේව් එකට වෙනම ස්පේස් එකක් පැන්ට්‍රි කබඩ්ස් අපි ඉන්ක්ලූඩ් කරලා නැහැ මේක වෙනම කස්ටමර්ගේ බජට් එකට අනුව කරපු ඩිසයින් එකක් මේ විදිහට තමයි කිචන් එක ෆිනිෂ් වෙන්නේ අවශ්‍ය ස්විචර්ස් ඒ ඔක්කොම ඩිසයින් කරගන්න පුළුවන් තියෙන තැන් තමන්ට අවශ්‍ය වෙන විදිහට ඩිසයින් කරගන්න පුළුවන් මේ බෙඩ්රූම් එක තියෙනවා මාස්ටර් බෙඩ්රූම් එක පල්ලෙහා තට්ටුවේ 12x14 බෙඩ්රූම් එකක් ඒකේ ඩබල් බෙඩ් එකක් දාන්න පුළුවන් අපිට ඒ වගේම තමයි අල්මාරිය තියලා ලොකු ස්පේස් එකක් ඉතුරු වෙනවා පල්ලෙහා තට්ටුවේ ඒ ටික තමයි විශේෂම කියන්න තියෙන්නේ තට්ටුවට ගියොත් එහෙම බලන්න පුළුවන් උඩ තට්ටුවේ බෙඩ්රූම් දෙකයි බාත්รูම් එකයි පොඩි ලොබි එකකුයි ටෙරස් එකයි තියෙන්නේ මෙහෙම බලමු අපි කොයි විදිහට ඩිසයින් එක කරලා තියෙන්නේ කියලා ඇත්තටම මේ වොයිඩ් ඒරියා එකක තියෙන විශේෂත්වය වගේම වාසිය තමයි ගෙදර පෙනුම වැඩි කරලා පෙන්වන්න පුළුවන්. ඒකට හේතුව නිතරම කොටු වෙච්ච ගයක් නෙමෙයි ස්පේස් එක වැඩිපුර පෙන්වන්න පුළුවන් දෙයක් තමයි වොයිඩ් ඒරියා එකක් කියලා කියන්නේ. ඒකත් එක්ක අනිත් ප්‍රධානම දේ තමයි මේ දවස්වල ඇත්තටම ගෙවල් ඇතුළේ ගොඩක් ප්‍රශ්න ඉන්න ටිකක් අපහසු. ඉතින් ඒ ගතිය අපි අඩු කරනවා මේ වොයිඩ් ඒරියා එකක් වගේම ඩබල් හයිට් රූෆ් එකක් අරගෙන. මේ කොටසේ ඩබල් හයිට් රූෆ් එකක් තියෙනවා අඩි 17ක් උසයි මේ තට්ටුව. ඒකෙදි රස්නේ ටිකක් අඩු ගතිය ටිකක් මේ සැලකිලි මට්ටමක අඩු ගතියක් තියෙනවා වහලෙත් එක්ක මොකද ඒකට හේතුව අඩි 10ක් වගේ උසකින් වහලයක් ගත්තට පස්සේ රත් වෙන ප්‍රමාණය වැඩි මේසල තියෙන උෂ්ණත්වයත් එක්ක ඒක හුඟක් දැනෙනවා අපි බැලුවොත් එහෙම මගේ වම්මත පැත්තේ තියෙන බෙඩ්රූම් එක ඒ බෙඩ්රූම් එක 10යි 12 බෙඩ්රූම් එකක් ඒ වගේම තමයි මෙතන තියෙන බාත්รูම් එක ඔයගලන්ට පේනවා අපි මේ පාත් එක යූස් කරලා තියෙන්නේ උඩ තට්ටුවේ තියෙන ලොබි එකට බාත්รูම් එකට බෙඩ්රූම් දෙකට ටෙරස් එකට ඇක්සස් කරන්න පුළුවන් වෙන විදිහට පාත් එකක් තමයි යූස් කරලා තියෙන්නේ. එතන තියෙන විශේෂම දේ තමයි අපි මේ එන පාත් එකෙන් පාත් එක අඩු කරලා ඉවරල මොකද ඒක යූස්ලස් ඒරියා එකක් වෙන පාත් එකක් කියන්නේ. ඒ හින්දා අපි ඒකට තව ස්ලැබ් එකක් දාලා මේ කොටසත් මේ තියෙන පෙනුම නැති කරන්න උත්සාහ කරලා නැහැ. පාත් එක තියෙන එකෙන් අපිට විචාර ප්‍රයෝජනක් තියෙනවා. ඒ අවශ්‍ය කොටසට ගිහිල්ලා ඊට පස්සේ මේ ලොබි එකට වැඩි ඉඩ ප්‍රමාණයක් ගන්නත් පුළුවන් වෙලා තියෙනවා. හරි අපි මේ ඇවිත් තියෙන්නේ උඩ තට්ටුවේ මාස්ටර් බෙඩ්රූම් එකට මේක 14යි 12 බෙඩ්රූම් එකක් ඔයගලන්ට පේනවා මේ මාස්ටර් බෙඩ්රූම් එකේ ඩබල් බෙඩ් එක දාලා කබඩ් එක දාලා ඩ්‍රෙසින් ටේබල් එක තිබුණාම කොයි වගේ ඉඩ කොටසක් ඉතුරු වෙනවද කියලා ඇත්තටම අඩි 8ක් මේ පැත්තෙන් ඉතුරු වෙනවා දකුණට මේ වම්මත පැත්තෙන් ඊටසේ දකුණට පැත්තෙන් අඩි 4 මාරකට කිට්ටු වෙන ස්පේස් එකක් තියෙනවා ඒකෙදි ඔයගලන්ට පේනවා මේ ඇත්තටම 14යි 12 කින් බෙඩ්රූම් එක ඇතුලේ ලොකු වැඩ කොටසක් කියන්නේ බඩු කොටසක් තියාගෙන ලොකු ස්පේස් එකක් ඉතුරු කරගන්න පුළුවන් ඒ වගේම තමයි මේ බෙඩ්රූම් එකට අපි ප්‍රයිවට් බැල්කනි එකක් තියන දීලා තියෙනවා අඩි 4ක ඒකෙන් අපි නිතරම එළිය ගන්න එක තමයි එළිය වගේම වෙන්ටිලේෂන් ගන්න පුළුවන් වෙන විදිහට තමයි අපි ඒ ඩිසයින් එක කරේ ඊට පස්සේ අපිට බලන්න පුළුවන් මේ ගෙදර තියෙන කොමන් ටෙරස් එක හැමෝටම ඇක්සස් කරන්න පුළුවන් නේ මොකද මේක මාස්ටර් බෙඩ්රූම් එකට දීලා තියෙන නිසා හැමෝටම ඇක්සස් කරන්න අමාරුයි Thank you.
දහයයි අටේ ටෙරස් එක අපි දැන් මේ ඉන්නේ 10 8ක ඒරියා එකක් තියෙන ටෙරස් එකේ උඩ තට්ටුවේ. ඔයගලන්ට අපි මේ ගෙදර මෙතන ටෙරස් එක ඩිසයින් කරන්න හේතුව තමයි ඉස්සරහා තියෙන කුඹුරත් එක්ක ලස්සන view එකක් තියෙනවා මේ කොටසේ. ඒ වගේම තමයි අපි කියන්න ඕනේ මේ ගෙදර මැටීරියල් එකක් පාවිච්චි කරන්නේ විත්ති බඳින්න බ්ලොක් ගල් වලින්, කම්බියන්නේ මෙල්ව කම්බි වලින්, අල්ට්‍රාටෙක් සිමෙන්ට් එක, ඒ වගේම තමයි වහල්ට ඇස්බස්ටස් ෂීට් එක, ෆිනිෂින් රූෆ් එක, කැම්පස් සෙකන්ඩ් ක්වොලිටි එකෙන් තමයි වහලේ ලියන්නේ, ඒ වගේම තමයි ඔළුවව් වල ෆස්ට් ක්වොලිටි කැම්පස් වලින් යන්නේ, ඒ වගේම කියන්නේ යන්නේ මහෝගනි වලින්, ඊට අමතරව ඔරෙන්ජ් වලින් ෆිටින්ග්ස් යන්නේ, වයරින් එක වෙන්නේ කැලණි කේබල් වලින්. ඔබේ සුන්දර නිවස අදම ඉදි කරවා ගැනීමට Houseplan.lk වෙත පැමිණෙන්න 0703 800 500. මේ දේවල් වලින් තමයි මූලිකව මේ ගෙදර ස්ට්‍රක්චර් එක හැදෙන්නේ. ඉතින් ඕගලන්ට පුළුවන් මේ ඕනම දෙයක් වෙනස් කරන්න, කස්ටමයිස් කරන්න, කලර් එක පවා වෙනස් කරගන්න පුළුවන්. ඒකත් එක්ක ඩිසයින් එකේ බජට් එක වෙනස් වෙන්න Houseplan.lk වෙත පැමිණෙන්න 0703 800 500. Houseplan.lk YouTube channel.